මේ නඩේ ගමන් කරන්නේ හොරණ පුරවරයේ සිට කිලෝමීටර් 300ක් පමණ ඈතින් පිහිටි හොරොව්පොතාන දුටුවැව පාසල වෙතට. ඒ ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව දුටුවැව පාසලේ පැවැත්වෙන ළමා දින උත්සවයට සහභාගී වීමේ අරමුණින් යුතුව හොරොව්පොතාන නගරයට මේ නඩේ ළඟා වුණේ ඔක්තෝම්බර් පළමුවැනිදා උදේ. වියලී ගිය ගස් කොළන්, දූවිල්ලෙන් පිරි මං මාවත්, සිඳී ගිය වැව් පුකුණු පිළිබඳ චිත්‍රයක් අප සිත්වල ඇඳී තිබුණා. ඒත් ඒ සිතුවම වෙනස් වෙලා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. හොරොව්පොතාන ප්‍රදේශයට පසුගිය දිනවල ලැබී තිබුණු අකල් වැස්ස නිසා. අකලට ආවත් ඒක ආශිර්වාදයක් වෙලා. ඒ අතරතුර කතරගම දෙවියන්ගේ වාහනය දැකගන්න අවස්ථාව ලැබුණා. ඒ වාහනයට නම් අපට වගේ ගමන් දුෂ්කරතා නැතුව වගේ. දැඩිහිරු රශ්මියට පිච්චුන පොළොවට ජලය එක්කුණාම සරු පසක් හැදෙනවා. වගා කරන්න නම් ඊට වඩා මොනවද? ඒත් මේ ගුරුපාර වාහන ගමනාගමනයට නම් වැසි දිනවලදි කරදරයි. අපේ ගමනක් එන්න එන්නම දුෂ්කර වුණා. පෙරදින රාත්‍රියේ හොරණ පුරවරයෙන් මේ ගමන අරබද්දි දුරකථන මාධ්‍යෙන් ලැබුණ ආරංචියෙන් නම් අපේ බලාපොරොත්තු සුන්වුණා. ඒ බව තවත් තහවුරු කරමින් පෙරදා මුළු රැය පුරා වැස්සා. මේ වගේ වැස්සක එලිමහන් වේදිකාවේ පෙන්වන්න වෙන්නේ දියකෙලි තමයි. මේ සිතුවිල්ලෙන් යුතුව දුටුවැවට ළඟා වුණේ උදේ 9ට විතර. අපි කලින්ම දුටුවේ පාසලේ නාමපුවරුව. එය දුටු ගමන් මතකයට ආවේ අගනගරයේ පාසලක මතකය. නගරයේ පහසුකම් සපිරි සුපිරි පාසලක තත්ත්වයක මේ පාසලේ පරිසරය ගොඩනගල කියලා හිතෙනවා. මේ පාසල් භූමිය පුරා විවිධ නිර්මාණ දුටුවා. ඒ අතර උසු උයන, ආත්තෝපදේශ රැගත් පුවරු, දරුවන් කළ චිත්‍ර නිර්මාණ, ලියුම් බහාලන පෙට්ටිය, බුදුමැදුර, ජලපොකුණ, හෝරා යන්ත්‍රය ආදී නිර්මාණ අපගේ නෙත් සිත් ඇදගත්තා. පාසලට ලැබී තිබුණ පොත්ගුලි තියෙන පාසුකම් වලින් උපරිම ප්‍රයෝජනය ගෙන තිබුණා. සුඛෝපභෝගී නවීන පාසුකම් නැති වුණත් දරුවන්ට පොත්පත් කියවන්න තියෙන සම්පත් වලින් උපරිම පාසුකම් සපයලා තිබුණා.